श्री लंका निदहस पक्षे सियलुम संविधायक वरुण गे सहभागित्वेन एम पक्ष मूलस्थानेदी अद उदैसन विशेष साक्षात्कारवक आरंभ उना ए पक्षे सभापति हिटपु जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वेन दिवैने सैम मैतिवरण कोट्टासेकम श्री लंका निदहस पक्षे नियोजनय करन संविधायक वरुण मे सदा एक्कु अतर अधिकरण अमात्य विजयदास राजपक्ष महताद मेम साक्षात्कारवट सहभागी वीम कैपी पेनुना केसे वेतात अदाल साक्षात्कारवेदी श्री लंका निदहस पक्षे जातिक संविधायक दुमिंद दिसानायक महता एम तरतुरे निवास කිරිබට තීන්දුව කෙරුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහියංගන ආසන සංවිධායක කේපී ගුණවර්ධන පත් කර තිබෙනවා එමෙන්ම එම පක්ෂයේ බහණ්ඩාගාරික ධුරයේ දරු ලසන්ත අලගියවන්න මහතා ඉවත් කරමින් බස්නාහිර පළාත් හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ මහතා අදාළ තනතුරට පත් කර තිබෙනවා මේ අතර පක්ෂයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද අමරවීර මහතාද සිය තනතුරෙන් ඉවත් කිරීමටයි එම පක්ෂයේ කටයුතු කර තිබුණේ ඒ අනුව අදාළ තනතුර වෙනුවෙන් සරත් ඒකනායක මහතා පත් කිරීමට පක්ෂ සභාපතිවරයා තීරණය කර තිබෙනවා දැස්සලා තීන්දුව ගත්තා අද දවසේ මෛත්‍රීපාල සිරිසේන අපේ ජනාධිපතිතුමා විසින් ආණ්ඩුව සමග කටයුතු කරන අපේ ජාතික සංගමයේ දුමින්ද සානාගේ මැතිතුමා ජේෂ් උපසභාවේ මහින්ද අමරණ මැතිතුමා පක්ෂයේ බාණ්ඩාගාර රසන් දලගෙන මැතිතුමා තුන් දෙනාම පක්ෂයෙන් ඉවත් කරන්න පක්ෂයේ සමාජිකත්වයෙන් නෙවෙයි පක්ෂ නිලවරින් අයින් කරන ලැබුවා ඒ කරුණ සභාවට ඉදිරිපත් කරන ලැබුවා ඒ සභාවේදී සියලුම දෙනා මේ යෝජනාව එකමුතිකව අනුමත කරන ලැබුවා අද ගන්න තීරණය මීට අවුරුද්දකට කලින් ගන්න තිබිච්ච තීරණ අපි හැමදාම කතා කළේ මොකද්ද ඉන්නවනම් ප්‍රතිපත්ති ගරුකව පක්ෂයේ කකුල් දෙක එකතන තියාගෙන ඉන්නු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එක කකුලයි මෛත්‍රීපාල මහත්තයාගේ එක කකුලයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ එක කකුලයි තියාගෙන මේ ඩබල් ගේම් ගහපිට තමයි මේ පක්ෂයේ විනාශෙන්නේ මුල ගැටුමක් ඇතුණා කියලා මොකද්ද මොකද්ද නෑ එහෙම ගැටුමක් ඇතුණේ නෑ ආණ්ඩුව නියෝජනය කරන විශේෂයෙන්ම අමාත්‍යවරුන්ගේ පක්ෂයේ දරන නිලතල ටික අයින් කරා බාණ්ඩාගාරික තනතුරයි ජාතික සංවිධායක තනතුරයි වෙනස් කරා ප්‍රබලයෝ කියන කතාව මම දන්නේ නැහැ නමුත් ඉතින් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක් හැදීම තමයි මේ යා ඔබතුමාට තනතුරක් ලැබුණාද ජේෂ්ඨ උපසභාපති अद विजयदास राजपक्ष मैत्मा विजय देश युमा कि विजयदास राजपक्ष अधिकरण अमात्यवर श्रीलंका निदास पक्ष तम मेरटे हितामत्म बलगत देशपालन कर देशपालन पक्षे इधिमा के संपूर्ण शक्ति अपे पक्ष बुधकरण अद विशेष कथा वक्ल युमा के संप्राप्ति ममित श्रीलंका निदास पक्षे आलू हर लक्ष्य मम आवे श्रीलंका निदास पक्षे अदतिबू समलूट आराधित देश वर्तमान දේශපාලන తత్వය සහ රටේ අනාගත දේශපාලන ගමන කුමක්ද කියන කාරණේ පිළිබඳව මම මේ පක්ෂයේ මේ මුල ඉඳලාම හිටපු කෙනෙක් ශිරිමා බණ්ඩාරනායක මැතිණියත් එක්ක මට අලුතෙන් එකතු වෙන්න දෙයක් නැහැ මේ ඒ කියන්නේ දැන් ඔබතුමා පක්ෂයේ පක්ෂයත් එක්ක එකතු වෙනවා ඒක කියන්න බෑ දේශපාලන වශයෙන් අපි තීන්දුව తీරන ගන්නවා රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් බලවේගය තියෙන එකට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල ඒක නිසා මේ අකර්මණ්‍ය తత్వයෙන් නිද්‍රාශීලී භාවයෙන් ගොඩ ඇවිල්ලා සක්‍රීයව ජනතාව අතරට ගිහිල්ලා මේ පක්ෂයට මේ රටේ බලය ගන්න පුළුවන් ආකාරය ගැන මම මේගොල්ලන්ට දේශනයක් කරා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරලා තමයි මම මමත් ඒ දුරේ ආරන්ති. කාගෙන්වත් පිනට අරන්නේ නැහැ. කෙසේ වෙතත් අදාළ සාකච්ඡාවෙන් පසුව තනතුරු වලින් ඉවත් කෙරුණු දුබින්ද දිසානායක, ලසන්ත අලගියවන් හා මහින්ද අමරවීර යන මහතුරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීම විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් තමන් අදාළ තනතුරු වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පක්ෂ සභාපතිවරයාට සිය විරෝධය පළ කළා. සභාපතිතුමා විදියට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා කතාවක් කරා කතාවක් කළා එතුමා අවසාන වෙලාවේ කිව්වා මමත් ඒ වගේම දුමින්ද දිසානායක ජාතික සංවිධායකතුමත් ඒ වගේම බාණ්ඩාගාරික විදියට කටයුතු කරන ලසන්ත අලගියවන්න මැතිතුමත් ඉවත් කරනවා කියලා ඒ තනතුරු වලින් එතුමා අවසාන මොහොතේ තමයි කිව්වේ සඳහා අනුමැතියක් ලබා දෙන්න කියලා කිව්වත් ඒකට අත ඉස්සුවේ මම හිතන්නේ හතරෙන් එකක්වත් අත ඉස්සුවේ නැහැ අනිත් අය විරෝධය පළ කර බව අපිට හොඳටම පේනුණා ඒ වගේම එතුමා ඒ අවස්ථාවේදී කිව්වා මේක සම්මත වුණාසේ සලකනවා කියලා ඉතින් අපි ඉල්ලීමක් කරා අපිට දෙන්න අදහස් ඉදිරිපත් කරන්න කියලා එතුමා කිසිම අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එතුමා කණ්ඩායමේ විරෝධය මැද්දේ එතුමාට දැඩි විරෝධයක් උත් පළ කරා එතනින්ද බොහෝ පිරිස් ඒ විරෝධ මැද්දේම මෙතනින් නික්ම ගිය කාරණේ තමයි සිද්ධ වෙන්නේ දැන් මට කිව්ව චෝදනාව තමයි සන්දහනෙට නඩුවක් තියනවා කිය. ඉතින් නඩුවක් තියෙන හේතුව එතුමත් දන්නවා සියලුම දෙනා දන්නවා. ඉතින් මම හිතන්නේ එතුමා මේ දවස්වල ටිකක් හැසිරීම පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා. මොකද කරන ප්‍රකාශ පිළිබඳවත් කරන කතා පිළිබඳවත් අපිටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි හිතනවා එතුමා යම් මානසික තත්ත්වයක ටිකක් යම් ගැටලුකාරී තත්ත්වේ නිසා මේ වගේ කතාවක් කරාද කියලා දන්නේ නැහැ. අපි අනිවාර්යයෙන්ම අධිකරණයට යනවා. දැන් අද නීත්‍යානුකූල නොවන ආකාරයට මෙම රැස්වීමේදී මාව බාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කරපු චෝදනාව තමයි
තමා සම්දානීය සකස් කිරීමේ කටයුත්ත හරියට සිදු කළේ නැහැ කියන එක. දැන් මේ වන විට පොදු ජන එක්සත් පෙරමුණ විවස්ථානුකූලව ඒ අවශ්‍ය සම්දානීය ස්ථාපිත වෙලා අවසానයි. දැන් තිබෙන එකම ප්‍රශ්නය මේ සම්දාන ගත වෙලා ඉන්න සියලුම දේශපාලන පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා නායකත්ව මණ්ඩලයට ගන්න බැහැ කියන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. ඉතින් මම උත්සාහ කරන්නේ පුළුවන් තරම් පක්ෂයත් නායකත්වයත් අනිකුත් පක්ෂත් සම්බන්ධ කරගෙන මේ වෙලාවේ මේ සම්දානීය සකස් කිරීම සඳහා කටයුතු කරන්න තමයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. දැන් අද කැඳවීම කරලා තිබුණේ විශේෂ රැස්වීම. ඉතින් විශේෂ රැස්වීමකදී මෙවැනි තීන්දුව తీරන ගන්න කොහෙත්ම මොනම ආකාරයකටවත් පුළුවන්කමක් නැහැ. එකම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ තනි තීන්දුව මත සහ රැයට හිතෙන දේ උදේට ක්‍රියාත්මක කරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි. බලාපොරොත්තු දල්වාගෙන ඉන්න පාක්ෂිකයන්ගෙන් අපි සමාවිල්ලනවා අපේ පක්ෂයේ නායකතුමා මේ පක්ෂයේ තනි තීන්දුව ගැනීමත් එක්ක පාක්ෂිකයා යම්කිසි තමන් හිටිය විශ්වාසය පළුදුවීමක් සිද්ධ වුණා නම් අපි පාක්ෂයෙන් සමාවිල්ලනවා. මොකද මේවා කාමරයක සමහරලාට කතා කරගන්න ඕනේ දේවල්. හැබැයි මේක එළියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පාක්ෂිකයාට කියනවා කලකිරෙන්න එපා, පස්සැවිලි වෙන්න එපා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් අපි කවුරුත් යන්න බලාපොරොත්තුකුත් නැහැ. අපි එළවන්න පුළුවන් කමකුත් නැහැ.